හොදැසුබ දවසක් සියලුම දෙනාට මාකට් එකක් ටෙක්නනිිල අනලයිස්කරද්දිී අවස්සේ ප්‍රම වේද ගනාාපි කතාකරගෙනන්නේ. අදි කරන්සිකෝර්ලේසන් කියන මොකක්ද කොහොම දපි ඒවා හඳුන ගන්නේ සහ ඒවගින් කොහොමද අපි ප්‍රයිස්සේක්ෂන් එක ක්‍රේඩ් එක්කට ඉන්ත්‍රියක් ගන්න කියන කාරණය යැන අපි කතාගරමු. කරන්සිකෝර්ලේසන් කියන්නේ සරලව මුදල් ඒක කාතර තියෙන සහ සම්බන්ධි. අපි දන්නවා ලෝකමුල්ලෙ වෙළඳපලේ ප්‍රදහන මුදල් ලේකක මෙන් කරන්සි විදිහටD යුරෝ G Jපවා කියන මුදල්ලේකක තියෙනවා. මුදල්ලයක කියන්ට කිසියම් බලපෑමක් සිද්ධ වෙනවනං ඒ මුළු මහත් වෙළඳපලටම බලපානෝ. එතවට කරන්සි කෝර්ලේසන් කියලා කියන්නේ එක්තරා කරන්සිපයායක් තවත් කරන්සිපයා එකක් අතර තියෙන සහ සම්බන්. තවට මේවා ප්‍රධහන විදිහට කොටස් දෙකක් බෙදෙනවා එකක් තමයි පොසිටිව් කෝර්ලේසන්. එක තමයි නෙගටව් කෝර්ලේ පොසිටව කෝර්ලේසන් කියලා කියන්නේ මාකට් දෙකක් සමානව ගමන් කිරීම එමනැතන් කරන්සිපයා දෙකක් සමානව ගමන් කරන අවස්ථාව තොර මේ ඩිරෙක්ෂන් දෙකම සම් සේම් ඩිරෙක්ෂන්ක් එකටම තමයි මේ කරන්සිපයා දෙකම ගිහින් තියෙන අන්න ඒ සමානව යන කරන්සිපයාපි පොසිට්ෝර්ලේසන් කියලා කියන ඒවගේ සමානව යන මාකට තියෙන පසිටිය කෝර්ලේසන් ොලද අපි තරා මාකට්යක් ෝපන් කරගත්තහම අනෙක් මාකට් එකත් ඒ හා සමා යන්න දල් නිදසුනක් විදිහට GBP JP කරන්සිිපයායක අප නං GපD කරන්සිිපයායකත් අප් එකට තමයි න්නන්නේ ඉහලට තමයි ගමන් කන. එතවරට මේකෙතියෙන්නේ සේම් ඩිරක්ෂන් එක යැනෙ කරන්සිපා දෙකම සමානව යන්නේ අන්න ඒ වගේ ඒවට අපි කියනව පොසිටව් කෝර්ලේසන් කිය ඒවගේම තමයි තව මාකට්ටයක් ගත්තාහම් මේ වගේ එක මාකට්ටයක් ඉහලට අද්දී ඊට සමානව අනෙක් මාකට්ට එකත් දවුන් එකට යනු. ඒවාගේ ඒවා පි හඳන්නනවා. නිගිටව් කෝර්ලේසන් කියලා දවට ඒකට උදාහරණයක් ගතම්ට D ගෝල්ඩ් කියන මාකට් දෙක ගත්තාමD ක අප් එකටනයි යන්නේ ගෝල්ඩ් මාගට් එක ඩව්න් එකට යන්නේ පහැදිලිනිි ඊට සමානව චාර්් දෙකම ගත්ත හමවාට බලාගන්න පුළන්ඒ දෙකම ප්‍රතිවිරුද්ධෝ තමයි යන එකට එකක් ප්‍රතිවිරුද්ධෝ තමයි ගමන් කරන්න. ඒ වගේ ඒවා පි නෙගිටව කෝර්ලේසන් කියල හඳුන්න තකොට අපිට මේ කරන්සිකෝල්ලේසන් කියනේවා අගශ්‍ය වෙන්නේ අල හිතන්නDකට අදාලා මාකට් එකක් වාල ඕපන් කරගෙන මාකට්යක් ඇනලයිස් කරන්න. ඇනලයිස් කරලා මෙතන ොහොඳ කම්පමේසන් ටිකත් තියෙනවා මාකට් එක ඩවුන් වෙනවා කියලා. එතකොට අල මාකට් එක ඇනලයිස් කළ මෙතෙන්දිී මේ අවස්ථාවිදි මාකට් එක ඩවුන් වෙනනවා කියලා පල ට්‍රේඩ්ඩ එකක් දානවනං. ඊට අදාලවම වාට ගෝඩ් මාකට් එකේ. එකට ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. මොකද D එක ඩවුන් එෙනවා කියන්න ගෝල්ඩ එක අප වෙනවා කියන එක. එතකොට එකම අවස්ථාවකදී ට්‍රේඩ් දෙක්කට එන්ට වෙන්න පුළුව. අන්නේ නිසා කරන්සි කෝර්ලේසන් කියනේවා හරියට හඳුන ගත්තොත් අපිට එකම මොහොතේදී ට්‍රේඩ් දෙකක් දාන්න පුළුවන්. හරි. තොට මේ කරන්සිකෝර්ලේසන් හඳුනගන්න චාට්සිීට් එකක් තිය ඉට අදාල වෙබසයිට් එක මම පහල ඩිස්කිප්සන්ගේෙ දාන්න ාලට මෙන්න මේ චාර්්සිීට් එකට අදාලව පොසිටව් කෝර්ලේසන් සහ නෙගිටියව කෝර්ලේසන් කියනෙවා හරියට හඳුන ගන්න පුළු අපිදන්නවා පොසිටියව් කෝර්ලේසන් එකක් කියන්නේ සමානව මුදල්ල එකක දෙකක් කරන්සිපයා දෙකක් ගත් හම දෙක සමානව යනඒවට තම අපි පොසිටියව්කෝර්ලේසන් කියලා කියන්නේ නිගිටියව් කෝර්ලේසන් කියන්නේ ප්‍රතිවිරුද්ධෝ ගමන් කරන අවස්ථාව. තොරේ චාට්සිට් එක ගත්තහම වාල්ට මේ වගේ ප්‍රධහන කලස් දෙකක් තියෙනවා එකක් මේ කොලපාට සහ නිත් එක මේ රතුපාට එතරම කොලපාට එකෙන් පෙන්න්නන්නේ පොසිටිව් කෝල්ලේසන් මේ රතුපාටින් පෙන්න්නන්නේ නෙගටව කෝල්ලේස සුදු පාටිම් මෙහෙම සමානව ගිහින් තියෙනවා ඒ කියන්නේ ඉට අදාළ එකම මාකට් එක තමයි සුදු පාටින් පෙන්න්නන්නේ එකකව දැන් යුරෝDගනින් එතකට මෙතන තියන්නේෙත් යුරෝට ගැන එකම මාකට් එකනි යන්නේ නිසා තම එක හිස්කල්ලා තියන්නේ මෙතන ඔන්න මුදල් එක කරන්සිපයාික ඔන්න පහලින් තියෙනවා ඒවගේ ඊට අදාළ කරන්සිපයාටික උඩිනුත් යෙන එක බලන විදිහමංවාට කියන්නක් දෙවාල බලන්න gබp USD එතකොට gබp USD එකට සමානව එකට සමාන අනෙක් අරන්සිපයායක උඩිින් බලාගන්න පුුව එතකොට gබpd එකට අදාලව යුරෝ USD එක සීයට හැත්තා හතා සේම් ඩිරක්ෂන් එකට තමයි ගමන් කරන්නේ ගැන්නේ ඒ අතර සීයට හැත්තා හතක පොසිව පෝලේ එකත් තියෙන සරලව කිව්වොත් gබpd එකට අදාලව යුරෝද එක සීයට හැත්ත හතක් සමානව යන්නේ සීයට සීයක් සමානව නැහැ සීයට හැත්තා හතයි සමානව යන්නේ ඒවගේ මෙන්න මේ අදා ලංකවලින් අපිට සීයට කීයක්දඒ සමානව යන්නේ එකනේ සීයට කීයක් පොසිටිව්ද සීයට කීයක්ක් නෙගටව්ද කියල අපිට බලාගන්න පුළුව පැදිලිනි මේක බලමුොව හරි Gබpද එකට අදාළව ad සීයට හැත්ත ඇවක් සේම් දිරෙක්ෂණ එකට තමයි යන්න අනඒ වගේ පිරිිමක් කොළපාට වලින් පොසිටව් කෝර්ලේසන් හඳුන ගන්න පුළුව ඒවගේ මේ රතු පාටින් මම කිව්වා අපිට නෙගිටවූ කෝර්ලේසන් හඳුන ගන්න පුුව ම මේ තියෙන්නේෙ GබSD තීරු හරිද හිට අදාළ අනෙක් අරන්සි පයාගතාහම මේ අපිට උඩින් පෙන්න්නන්නේ පැහදිලින් ද මෙතන බලමුක gබද එකට අදාළ යුරෝජබප මාකට් එක ගත්ත හම ඒ මාකට් දෙක සීයට අන ක් නෙගිට පෝර්ලේසන් එහම නැත්නම් ප්‍රතිවිරුද්ධ දිසාවට තමයි ගමන් කරන්නේඒ ප්‍රතිවිරුද්ධ දිසාවට සීයට කිය අද්ද අනුවවා එක කියන්නේ නැ හිතන්නක ජබD එක ඩෞවන් එකට දෙයන්නේ එහෙන යුරෝජ එක කොයිට දෙයන්න ඕන අප එකට යන්න ඕ තකොට සීයට අනුවක් ප්‍රතිවිරුද්ධ දිසාවට තමයි මාකට් එක යන් ප්‍රතිවිරුද්ධ විදිහට යනවා එකන එක මාකට් එකක් අප එකට යනවනං අනිත් මාකට් එක ඩවුන් එකට යන් ඒ මාකට් එක ඩවුන් එකට යන්න මනං අනි ට එක අපේක යන්න එතට වායාල නිගිටියව් කෝරලේන් නොල ත්‍රේඩ් කරනවනං. යාල එක මාකට්ට එකක් ඩෞ් එකට ට්‍රේඩ්ඩ ගදධන්නව නම්. ඉට අදාල අනිත්මාකට්ටි එකවල්ට අපි එකකට ත්‍රේඩ්්‍ය අදදාන්න පුළුව. පැලින් දැන්ි බ්සයිට් එකට ිහිල්ල අපඒක බලමු මේ තියෙන්නේ ට අදාල වෙබ්සයිට් එක මේ පැත්තිෙන් අපට තිරස් සතට බලාගන්න පුළුවන් අදාළකරන්සිපයක් වගේම ඊට අදාලා අනෙත් කරන්සිිපයාටික මෙතැනින් උඩින් බලාගන්න පුළුවන් අල මෙතැන එක කොටුවක් ලංඟට ගියාට පස්සේ ඊට අදාල එක නිල් පාටිින්ක් උඩින් සහ පැත්තෙන් පෙන්න්නනෝ දැ මෙතන මෙතනයි ඊට අදාල එක උඩින් පෙන්න්නවා පැදිලිින් නි හරි ඒවගේ මෙතන තියෙනවා ඩේලි ට වගේම පෝහව අවස් වගේම 15 මිනි සහ 5මිනි කියලා ඇතකොට ඩේලියක ගත්තහම මේවා සමානව ගැන පොසිටියව නගිටියව් විදිහට පෙන්න්නන්නේ ඩේිචාට්ටල තැන් උදාහරණයක් ගත්හම් මෙතැන තියෙනවා යුරෝ USදියකට අදාළව GබSD එක යට අනූහයක් පොසිටිව් කෝර්ලේසන්ගේ යන සමානව ගමන් කරනවා කියනෙ. හරි අපිඒ බලමුක ඔන්න මම යුරෝSD කියන කරන්සි ප චාට්ි එක ඕපන් කරගෙන තියනන්නේ ඔන්න දැමේ තිෙන ුරෝ USD ඩේලි චාට් එක අනිත්ධක තම GSD ඔන්න GBPD එකක්ත් දේලිචාට් එක මං ඕපන් කර දම් බලන්නඒ දෙකේ වාල්ට සමානකමක් පෙන් නැද්ද කියලා මෙහම අප එකට ගමන් කරලා තින ඒවගේ ඊට සමානව අනිත් මාකට් එකත් ඒ ඩිරෙක්ෂන් එකටමයි ගිහින් තියෙන එනිසා වාලා මේවා ප්‍රට්ටිකටි බලන්න ඒවා එවිදියට සමානව ගමන් කරලා තියනම් එතකට දැන් යාල මේ ඩේලියක සීයට අනූ හයක් සමානව තිබ්බ හම ඔයාල මේ පැයහතර පැයතුුණේ පෑය චාට්ටල බලන්න එපා සමානදි කලලා එ එකකොට මෙදන මම් මේ ඕපන් කරගෙන තියෙන දේලිනිි මේ ඩේලි චාර්ට්වල තියෙන සමාන සමානතා තමයි මේ කෙම්පෙන්න්නන් එතකොට පැය හතර ගත්ත හම පැයහතර තියන සමා සමානත එතකට මේ දේලියකයි පෑහතරයි වෙනස් කරම ආට පේනවා ඉව වෙනස් වනනේ දැන් අපි ඩේලි චාර්් එකගේ බලද්දි සියට අනූහාය පොසිටිව්ෝල්ලේසන් තමයි තිබනේ හැබැයි පෑහතරේ ගත්තා හම සීයට හැත්තා හා අටක් තමයි තියන්නේෙ. ැදිලි ඒ ගණන් වෙනස් වෙන සහ මාක ඩිරෙක්ෂනුත් ඒ අනුව වෙනස් වෙන එතකට පැේගත්තහම පැඒකෙත් ීම එතකොට දැන් වාලා පැේචාර්් එක ඕපන් කරගෙන ඊට අදාළව කරන්සිපයාය එකේ මමාකට් එක දැන් අනලයිස් කරලා දැන් වාල බලනවා ඊට අදාලෝ දැන්වාට පැහැදිලි මේ මාකට් එක දැන් අපකට තමයි යන්න කිය එතකොට වාල මේ කරන්සිකෝල්ලේසනොල පැඒක දාල බලන්න ඊට සමානව යන අනිත් කරන්සිපයක මොකක්ද අඩුම සීයට අනුවක් අනූහයක් අනුවටක් අතර සේම් යන අනිත් කරන්සිපයායක මොකක්ද කියලා මෙන්න මේ ශීට්්‍රකින් හොයා ඒක ඕපන් කරලා ඊට පස්සේ ඔයාට ඒකත් අර විදිහට ඇන දැන් පැහැදිලිනේ එතකොට සේම් යනවනං වාට ඒ අනුව ඒකෙත් අප එකට ට්‍රේඩ්ඩ ගත්ධන්න පුළුවන්. පැහදිලිනිෙ. එතකට දැන් ඔයා ඇනලයිස් කරගත්ත චාට් එක අප එකට නං යන්නේ. ඒකට අදාලව බලන්ඩ නෙගිටියූ කෝර්ලේසන් තියෙන. ත් මාකට් එකක මොකක්ද කියෙ තු අපිදන්න නනිගටු ගැන ඉට ප්‍රතිවිරුද්ධව තමයි ඒමාකට්ට යන් එතකොට සීයට අනුවක් අනූ පහක් අනුවටක් අතර යන නෙගටව කෝල්ලේසින් තිර මාකට් එක මොකක්්ද කියලාට හඳුන ගත්තු.රකෙවාට අප එකට රෙඩ්ඩ එක දාද්දි ඒ කරන්සිපයායක ඩව් නගට ්‍රේඩ්ඩ දාන්න පුළු. අන්න නිසා කරන්සි කෝල්ලේෂෙන් හඳුනා ගැනීම තුළින් එකම මොහොතේදී ට්‍රේඩ් දෙක්කටවාට එන්ටවීමේ හැකියාව තියෙන. අපිද නිෙටව කෝල්ලසනෙ කුත් බලමුකු දැ අපි ඔන්න පසිටිව බැලවා යුරD යුරෝSD සහජද කරහලො දැන් අපි නෙගිටව එකක් බලාගෙනමුකු මෙ මේ රතු පාටින් තියෙන් නෙගටව්වේ අපි වැඩිම ගානත් තියෙන එකක් බලමු මෙතන අනුව අටක් තියෙනවා. යුරෝ USD එකත් එFෆ එකීයට අනුුව අටක්. ති විරුද්ධෝ තමයි ගමන් කරන්නේ පැහැදිලිනි හරි අප එක බලමු යුරෝ USB සහD C ඩේලි චාට් එක ඔන්න ඩේලි චාට් එක මන්දාගත්තේ මේතියෙන්නේ යුරෝ USD අනිත් එක තමයිD CF ඩේද ඔන්න බලන්න දමක පැහදිලි ද මෙත නිදම් මාකට් එක මෙහෙම කියලට ිහින්තියෙන්නේ USDF එක ගත්තාම ඊට අදාලව මාකට් එක ඩව්න එකට ගිහින්ති තොට අපි අදාලා ඒ ටයිම් ෆ්‍රරේම් එක තමයි බලන්න තොට දම් වාලා හිතතාන්න né? ද මාකට් එක දැම් මේද CF මාකට් එක මෙතනින් ඇනලයිස් කරලා ද මෙතනින් හොඳ කම්ප්‍රමේසනයක් කරගෙන මෙතන අප එකට ට්‍රේඩ් එක දානවනං යුරෝද එකේඒ මොහොතේදී දෞව්න එකට ්‍රේඩ අදාාන පුළඳ බලන් අතනදියා අතනදි අප එකට ගියපු මාකට් එක ඊට සමානව මේ අවස්ථවිදි දෞ්න එකට ගිහින්තිේ තකුරේ නිසාවාට හරියට මාකට්ටයා කැනලයිස් කරලා කරන්සිපයා දෙකක රේඩ් වලට එටවෙන්න පුළු හොඳයි අදලෙසෙන් එකේ දයාල්ට කර න්සිකෝර්ල්ලේසන් ගැන ඇදිලි අවබෝධයක් එ නඇති කියලා හිතනවා. මොනහරි ගැටලුවක් තියෙනවානම් කමෙන්න්සෙක්ෂන් එකේ දාන්න හොද යනා අපි අලුත් ලෙසන් එකකින් හමුුවමු සියලුවූම දෙනාට සුබ දවසක්.